සුබ සන්ධ්‍යාවක්. ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. FPC හිටපු සභාපති රූමි මොහමඩ් අයිතෙක් රිමාන්ඩ්. අකාර්යක්ෂම රාජ්‍ය සේවයට තිත ජනපති කියයි. අත්‍යවශ්‍ය භාණ්ඩ දායක සහන පැකේජයක්. රජයේ බදු සහන ලබා දුන්නට පස්සේ ඒවා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අවස්ථාව මේ ජනවාරි මාසෙ ඉඳලා ස්ථිර වශයෙන්ම ලැබෙනවා. සහල් මිල ගැන බොරු ප්‍රචාරය පා. මිල අඩු කරා කියලා ඒක කොලිටියම් බාල කරලා නැහැ. අපි අභියෝග කරනවා අපි මේ 6 දෙනා අපි පාර්ලිමේන්තු 25 දෙනාට හරි අපි ගානෙන් දවල් කෑම වේලක් දෙන මේ හාල් වලින්ම උයලා. ඒ ඇමතුමා ඇවිල්ලා එහෙම කිව්වට හොඳම හාල් තමයි 98 දෙන්නේ. රිය අනතුරකින් ගුවන් හමුදාවේ 4 දිනකු ජීවිතක්ෂයට. වසර 119කට පසු දිල්ලිය සීතල වෙයි. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අතරංගුවටගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රොමි මොහොමඩ් ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අලුත්කඩේ මහේස්වාත් අධිකරණයයි මෙම නියෝගය නිකුත් කළේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහමඩ් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහරවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්වුණා. ඉන්පසුව සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවයි ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමු පැවැත්වුණේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යරාජිත් සේනාරත්න මහතා මේ වන විට අපමත නිදහස්ව සිටිනවා. සුදුවැන් මාධ්‍ය හමුවට සහභාගී වූ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගතවයි සිටින්නේ. තමන්ට රුපියල් 120,000 මුදලක් ලබා දෙන බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රොමි මොහමඩ් පොරොන්දු වූ බවටයි සැකකරුවන් පාපොච්චාරණය කර තිබුණේ. එම චෝදනාව මෙන්ම සුදුවැන් මාධ්‍ය හමුව පැවැත්වීම සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබා දුන් බවටද මොහුට චෝදනා එල්ල වී තිබෙනවා. මේ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුට විදෙස්ගත වීමද ඊයේ දිනේදී තහනම් කළා. ඔහු රාජිත සේනාරත්න මහතාගේ හිටපු ලේකම්වරයෙකුද වන බවයි වාර්තා වන්නේ. තත්වය මෙසේ තිබියදී ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වූයේ. මේ අතර රාජිත සේනාරත්න මහතා තවමත් පසුවන්නේ නාරහින් පිට ලංකා පෞද්ගලික රෝහලේ. ඔහුගේ සුවදුක් විමසීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකු අද දිනේද එහි ගොස් තිබුණා. ස්වාධීන අධිකරණය පිළිබඳ අපි අධිකරණය ස්වාධීන බවට පත් කරලා තිබුණා. 2015 ජනවාරි 8 න් පස්සේ අපි කරව ස්වාධීන කමිෂන් සභා සංවිධාන අධිකරණය පිළිබඳ අපේ විශ්වාසයක් තියෙනවා. ජනතාව නම් කියන්නේ ඔබතුමන්ල දෙපැත්තම මේ දීලි දාගෙන මේ හැම දෙයක්ම තම තමන්ම දේශපාලකයෝ විසින්ම දෙපැත්තේ යට ගහ ගන්නවා කියන්නේ නෑ. මමත් ඒක කියනවා. ලංකාවේ ඩීල් දේශපාලනේ ඉවර කරන්න ඕනේ. මම දන්නවා අපේ පක්ෂෙත් එහෙම ඩීල් දේශපාලනය කරන්න ඉන්නවා. ඒ ඩීල් අය රටේ දත්තව හඳුන ගන්න ඕනේ. රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අද දිනේද විවිධ අදහස් පළබුණා. ආණ්ඩුවපත් වෙලා මොනවද මේ කරන්නේ? ඇත්තටම දේශපාලන පලි ගැනීමක් මේ දිගින් දිගටම කරගෙන යන්නේ. මාසයක කාලයක් තුලදී සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ දේශපාලන පලිගැනීම පැත්තට ගිහිල්ලා තියෙන්නේ. අද මේ රටේ රාජිත සේනාරත්නට නඩු දාන්නෙත්, චම්පික රණවකට නඩු දාන්නෙත්, පහුගිය ආණ්ඩුව පත් කරපු පොලිස්පති ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව, අග්‍රවිනිශ්චකාරතුමා ඇතුළු විනිශ්චකාරවරු. දේශපාලනික වශයෙන් කිසිදු ආකාරයකට මේ රජය ඇඟිලි ගහලත් නැහැ, ඇඟිලි ගහන්නෙත් නැහැ. ඔහු කියපු බොරු එළියට ඇවිල්ලා නීතිය ක්‍රියාත්මක වෙනකොට හෘදයාබාධ හැදෙන තත්ත්වයකට පත් වෙලා. අපි මේ වෛරෙන් කතා කරනව නෙමෙයි. සිංහල කියමනාවක් තියෙනවා, කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා. දැන් ඒක තමයි රාජිත සේනාරත්න මහත්මයට වෙලා තියෙන්නේ. වී වැපුරුවොත් වී වපුරල තර හම්බ වෙන්නේ නැහැ. මේ නීතිමය ක්‍රියාමාර්ගය ගන්න එක දේශපාලඥයන්ගේ අයිති වැඩක් නෙමෙයි. මේක කළා ගිය සැරේ දේශපාලඥයන්ව දඩයම් කරපේක. අපිට එහෙම දඩියම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. කරගත්ත පවක් තියෙනවා නම් ඒ පව තමන්ගේ පසුපස්සෙන්ම තමයි ගමන් කරන්නේ. ඒ නිසා
රාජිත් සේනාරත්න හිතාගෙන ඉන්නවා නම් මට දැන් කිසි ගැටලුවක් නැහැ. සැබෑ ලෙසම මෙතෙක් කල් කරපු කුමන්ත්‍රණ වල ඒ පවත් එක්කම තමයි යන්න වෙන්නේ. නමුත් එස්සත් ජාතික පක්ෂය ආණ්ඩුව අපේ දේශපාලන දඩයම් කරලා ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න හැදුවා. ඉතින් ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී තිබ්බේ ගිය ආණ්ඩුවේද මේ ආණ්ඩුවේද කියන එක රාජිත් සේනාරත්නලාගෙන් චම්පික රණවකලෙන් අපි අහන්න කැමතියි. අපි ආණ්ඩුව රජයේ නිලධාරීන්ට බලපෑම් කරා නම් බන්ධනාගාරේ ලංකා රෝහලේ බලනෝක 69 එක වගන්තිය තවන්ට නේද බලේ තියෙන්නේ ගිහිල්ලා අරන් එනකො බන්ධනාගාරේට ගේන්න දෙන්න නැත්තම් මහේස්ත්‍රාට පැමිණිලි කරන්නකො රාජකාරියට බාධා කරනවා කියලා. ඇයි එහෙම කරන්නේ නැති කියලා අපි බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්වරෙන් ඇසී යුතුයිනේ. අපි එහෙම ඇහුවේ නැහනේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව විරුද්ධවාදී දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් සිරගත කරන්න රක්ෂිත බන්ධනාගාර ගෙනියන්න කිසිම ආකාරයක දේශපාලන බලපෑමක් නොකරන බවට මේක තමයි කදිම උදාහරණේ. නමුත් නීතියේ නිසි ලෙස දැන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ක්‍රියාත්මක කළා නැහැ. එහෙනම් අධිකරණ ඇමතිවරයා වහාම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ නිදහසට කරුණු විමසිය යුතුයි. ගරු අධිකරණ ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. නරහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 98ට අලෙවි කරන සහල් පරිභෝජනයට නුසුදුසු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ දිනේදී චෝදනා කළා. මෙම චෝදනාව පිළිබඳ සොයා බැලීම සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද නරහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් නරහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සහල් විලන්සල් නිරීක්ෂණය කරමින් මාධ්‍යට සඳහන් කළේ එම සහල් පාරිභෝජනයට නුසුදුසු බවයි. දැන් අපිට තේරුම් ගිය දෙයක් තියෙනවා. ඒ තමයි අත වශයෙන්ම 98ට දෙන්නේ බාල හාල් අර කැරිත් එක තියෙනවා. ඒ වගේම මනුෂ්‍ය පරිභෝජනයට නොගැලපෙන විදිහට අනෙක් හාල් වර්ග සියල්ලම ඉතා මිලයි. රතු කැකුළු රුපියල් 110 115 සීමාවෙ තිබුණේ. ඔය ආණ්ඩුව සතුව රතු කැකුළු හාල් කිලෝ කෝටියක් විතර ගබඩාවල තියෙනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒක රුපියල් 75ට දෙන්න පුළුවන් හාල්. නමුත් එම වෙළඳපොලේ සහල් අලෙවි කරන වෙළෙන්දන් අදාළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට එරෙහිව අදහස් පළ කළේ මේ ආකාරයෙන්. ඊයේ මන්ත්‍රීවරුන් ඇවිල්ලා මේ පරිශාකනට ඔලිනේ නැද්ද? නෑ. ඒ එයාලා ඇවිල්ලා මේක පරිශ නිකන් හාල් මිලනේ බලන්න ගියේ. අපි එහෙම දන්නේ මිල බලන්නේ අපිත් එයාලට සහයෝගය දුන්නා ඉතින් මිල බලන්න. මිල බලන්න ගිහින් තමයි අවසානයේ තමයි අතටින් මේ කිව්වේ මෙහෙමයි කියලා. මිල අඩු කරා කියලා. ඒක ක්වොලිටියෙන් බාල කරලා නෑ. ඒ 108ට 105ට විකුණපු හාල්ම තමයි අයි තියෙන්නේ. ඒ වගේ හොඳට මේ ක්වොලිටි මේ හොඳයි. අපෙන් හාල් කිලයක් අද වෙනින් ගත්ත නැති මන්ත්‍රීගොල්ල හතර දෙනා ඕගොල්ලෝ. ඉතින් කොහොමද හාල් හොඳ නැහැ කියන්නේ? අපි අභියෝග කරනවා අපි මේ 6 දෙනා අපි පාර්ලිමේන්තුවේ 25 දෙනාට හරි අපි ගානෙන් දවල් කෑම වේලක් දෙනා මේ හාල් වලින්ම උයලා. එතකොට කියන්නේ අපි හොඳ නැත්තම් මේ කඩවාල අපි ගෙදර යනවා. ඒ ඇමතිතුමා ආවිල්ලා එහෙම කිව්වට හොඳම හාල් තමයි 98 දෙන්නේ. එයා ඉතින් මොකර කිව්වත් දන්නේ නැහැ. ඉතින් එහෙම හාල් අපේ ගාව නැහැ. එයා කියන්නේ බොරු. ඔච්චර කියන් තියෙන්නේ. එයා හාල් බලන්න දන්නේ නැතුව සමාහෙට ඉතින්. හාල් අඳුරන්නේ නැතුව ඇති. මොකද ජයපතුමාල්ල කිව්වට පස්සේ අපි මේ දෙකේම හාල් මිල අඩු කරා අඩු. මේ හාල් හොඳම හාල් නම්බර් 1 හාල් බලන්න කිසිම කළුවට කැඩිලට කරන මොකක්වත් කැඩිලා නැහැ. මේ බොරු චෝදනාවල්ල ගිනීම ලොකු බලපරද වරදක් ඒක. නෑ අපි නම් මෙහෙන් තමයි හැමදේම හාල් ගන්නේ. කවදාවත් එහෙම නම් හිතන්න බෑ. සත්තුන්ට දෙන ආහාර මහල් නම් දෙන්නේ නෑ. අපි ගන්නෙ මෙහි ආර්ථිකයෙන් තමයි හැමදාම. හැම මාසෙ අවුරුදු ගානක් තිස්සේ ආර්ථිකයේ දාපු දවසේ ඉඳන් මෙතනින් තමයි ගන්නෙ. මේ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ද අද එම ස්ථානයට පැමිණ එම සහල්වල තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ අතර අදාළ වෙළඳසැල්වලින් සහල් සාම්පලගෙන රසායනාගාර පරීක්ෂාවක් සඳහාද යොමු කළා. එමින්ම පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ මෙම අලෙවිකරණ සහල් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති අතර ඊයේ දිනේ මන්ත්‍රීවරුන් පිරිසක් කරන ලද චෝදනාව පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ස්ථානයට පැමිණිය බවයි. මේ අතර අදත් මාධ්‍ය අමු කීපයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා ගෙනාවේ කවුද? ලක්ෂ කීයක් ගෙනන්න තිබුණාද? ඒවා ඇයි වෙළඳපොළට නිකුත් නොකරේ වෙලාවට? සමහර අය පිටරටින් හාල් ගෙන්න උවමනාව තිබුණා ඒ කාලේ වෙළඳ අමාත්‍යාංශෙ. පිටරටින් ගෙනල්ලා ඒක සතුසෙන් බෙදා හැරියා. පිටරට හාල්. ලංකාවේ හාල් වෙළඳපොළට දැම්මේ නැහැ. මේක තමයි කාරණේ. මේ ක්‍රියාත්මක කරේ තමන්ගේ පෞද්ගලික වාසියට. ඒවා තමයි මේ ජනතාවට මේ පීඩාවට ලක් වෙලා තිබුණා. මහ ජනතාව විශාල අසීරුතාවයකට මුහුණ දී යුතුව තිබෙනවා ඉදිරි මාස කීපය තුළ. බදු නවත්තලා මහ ජනතාවට සහන දෙනවා නම් එතකොට කැරට් 500 වෙන්න දිනවා. බීට් 700 වෙන්න දිනවා. රතු ලුණු රුපියල් 800 වෙන්න දිනවා. හාල් මිල ගණන් ගියා අපේ වහංගල තිබෙන නිසා ව්‍යාපාරිකයෝ. මේවා හොයලා බලන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිසියම් දර්ශනයක් කොට මාර්ගයක යන බව පේනවා. සමහරුන්ට මේ නිසමකව යනකොටත් එයා වැරදියි.
මාසෙකින් ගොඩබේ මාත් දැන්නේ සක්‍රියතාවක් බඩමිලට කරන්න පුළුවන් තමකුත් නැහැ. අනිත් එක බීජයක්වත් මාසෙකින් පැළවෙලා අස්තන්න ගන්න පුළුවන් තමක් ඇති වෙන්නේ නැහැ නේ. රටක් හරිමකට යන්න හදනකොට ඒ වාට කරන කුමන්ත්‍රණ වශයෙන් තමයි මේ කරන්නේ මගේ නම් විශ්වාසය. ඒ නිසා ජනාධිපතිතුමන් ගත්ත මේ උත්සාහයට එතුමාගේ කකුලෙන් අදින්නේ නැතුව එතුමාගේ මේ ගමනට දිරිය දීමක් විදියට කටයුතු සිද්ධ කිරීම ජනතාව බලාපොරොත්තු වෙන දෙයක්. අකාර්යක්ෂම රාජ්‍ය සේවයට තම දුර කාලයේදී තිත තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම දුරකාලයේදී අවසන් විය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. දෛනික ජන ජීවිතයට ඍජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන අකාර්යක්ෂමව හා විනිවිද භාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතුයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අවශ්‍ය අනපනත් මෙන්ම රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු වනවා. සියලු රාජ්‍ය සේවාවන් සරල මෙන්ම ජනතාව අපහසුතාවට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය යළි තහවුරු කිරීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. එහිදී විවෘත සංවාද සාකච්ඡා හා නොසඟවා ගැටලු ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා හැකියාවෙන් මෙන්ම වෘත්තීය නිපුණත්වයක් ඇති පිරිස් බඳවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කළේද රාජ්‍ය සේවයේ රටේ කොඳුනාරටියසේ සැලකූ නිසා බවද ජනාධිපතිතුමා පැවසුවා. රාජ්‍ය සේවයේ සියලු අක්‍රමිකතා බැහැර කළ යුතුයි. ජන ජීවිතයට වැදගත් වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීම හා වරදකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට තමා බුද්ධ්‍යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දුන් බවද ජනාධිපතිතුමා කියා සිටියා. රාජ්‍ය සේවකයෙකු දූෂණ වංචාවන්ට සම්බන්ධ වූහොත් තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන අතර ඔහුට යලි කිසිදු දිනක රාජ්‍ය සේවයේ අවස්ථාවක් නොදෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. අල්ලස් ලබා ගන්නන් මෙන්න ඒවා ලබා දෙන අයද නීති රැහැනට හසු කර ගැනීම අපේක්ෂාවයි. දෙස් විදෙස් සියලු දෙනා රට ගැන පැහැදීමක් ඇති කරගන්නේ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරීත්වය අනුවයි. රාජ්‍ය සේවකයන්ට වැටුප් මෙන්ම පහසුකම් සලසන්නේ ජනතාව උපයන ආදායමෙන්. මහජන සේවාව කාර්යක්ෂම කිරීමට නව තාක්ෂණික ක්‍රමෝපායන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. වෙරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජනාධිපතිතුමා පසුගියදා කළ චාරිකාවෙන් අනතුරුව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී සමාලෝචනයට ලක් වුණා. රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයේ සංකීර්ණ භාවය පැහැදිලි කළ ජනාධිපතිතුමා සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බව පෙන්වා දුන්නා. එම පරීක්ෂාවද රෝහල් මට්ටමින් ලබා දීම පිළිබඳ සොයා බැලීමට තීරණය කෙරුණා. පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන්නේ ජනාධිපතිතුමා මිහිදී දැනුම් දුන්නා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. RMV එකේ ඉන්න හරි ඕන කස්ටම්ස් වල ඉන්න හරි ID කාඩ් එකේ ඉන්න හරි මිනිහෙක් පගාවක් ගන්නව නම් ඒ ගන්නේ එයාට ජීවත් වෙන්න බැහැයි කියන මතේ මං ජීවත් විය යුතු තරමට වඩා ඉහළින් තනක ජීවත් වෙන්න උත්සාහ කිරීමේ. ඉතින් මේක ගන්නේ නැතුව පඩිය වැඩි කරන්න පුළුවන්. හැබැයි පඩිය වැඩි කරන්න නම් රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕන. රාජ්‍ය ආදායම වැඩි කරගන්නට නම් මේ රාජ්‍ය ආදායම ගේන ශේෂ්ත්‍ර වලට පහසුකම් දෙන්න ඕන. එතකොට ඒ ශේෂ්ත්‍ර වලට පහසුකම් දෙන්නේ නැමත රාජ්‍ය සේවකයා. රාජ්‍ය සේවකයා ස්ට්‍රයික් කරන්න ඕනේ නැහැ. අපිට රාජ්‍ය ආදායම වැඩි කරන්න ය උදව් කරනවා නම් අපි අනිත් එක පහසුවට ගොඩා නීති රීති දාගෙන අවසර ගන්න ඒවා දාගෙන කොහේ හරි රටකින් හැමදාම ඉවරයක් වෙන්නේ නැහැනේ. ණය අරගෙන ණය අරගෙන ණය අරගෙන එක තැනකදී කඩා වැටෙනවා. මේක ඒ තරමට තැනකට ඇවිල්ලා නේද. ඉතින් මේක නිසා අපි කොතනින් හරි අපි පටන් ගන්න ඕන. පටන් ගත යුතු තමයි රාජ්‍ය සේවය. මට කොහොම හරි මේක වෙන සම්පූර්ණ මිනිසුන් අල්ලලා දෙන්න කියලා. පිට අය ඇතුලේ අය ඔක්කොම. ඉතින් අපි පිට අයගෙන් මං හිතන්නේ ආරම්භ කළා තියෙන්නේ. අහුනොත් නම් ආපහු මම ඉඩ දෙන්නේ නැහැ ආපහු රාජ්‍ය සේවයේ ඉන්න. ඉතින් මේක අපි හදන්න ඕන කොහොම හරි. මේක ඕගොල්ලන්ගේ සේවකයන්ටත් ඕගොල්ලෝ කතා කරන්න. මේව හැමද තමයි ඇත්තටම හැම ආණ්ඩුවක් එක්කම මිනිස්සු වෛරෙන් ඉන්නේ මේ වහන්න. මේක කොතනදී හරි ඉවර වෙන්න ඕනනේ. ඕන ඒ අවසාන කිරීම අපි දැම්මම පටන් ගන්නට ඕන. විවෘතව අපි කතා කරන්නට ඕන. මේ බොරුවට හංගගෙන ඉඳලා වැඩක් නැහනේ. ස්ට්‍රයික් කරයි තරහ වෙයි මේවා කියලා මේ ප්‍රශ්න හංගගෙන ඉඳලා වැඩක් නැහැ. කවුරුත් හිතන්න එපා මේක දවසක් බලලා මේක අතරනවා කියලා.
අපේ මේ දිලුම් අමතුමාට මං කිව්වේ එතන ගිහිල්ලා පදිංචි වෙලා හරි මට මේක කරන්න ඕන කියන එක. අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් ඇතුළත් රුපියල් 3600ක් වටිනා සහන පැකේජයක් අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යපා අභිවර්ධන මහතා මේ බව කියා සිටියා. බදු සහනවල ප්‍රතිලාභ හෙට සිට නියත වශයෙන්ම ජනතාවට ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්චන්ද් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මේ ආණ්ඩුව තීන්දුවක් කළ තියෙනවා සහන පැකේජයක් දෙන්න ඉදිරි කාලේ. කාල් පිටි සීනි කරවල පරිප්පු ඇතුරු බඩු වර්ග 10ක් රුපියල් 3600ක් වටින බඩු මල්ලක් සමෘද්ධිය ලැබෙන පවුල් සහ අඩු ආදායම් ලාභී පවුල් වලට ලබා දීමට තීන්දුව කළක් තියෙනවා. රජයේ බදු සහන ලබා දුන්නට පස්සේ ඒවා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අවස්ථාව මේ ජනවාරි මාසෙ ඉඳලා ස්ථිර වශයෙන්ම ලැබෙනවා. මේ වන විටත් සමාගම් කීපයක් Taman යටතට ඉන්න ඒජන්ත ආයතන වලට දැනුම් දීලා තියෙනවා. පසුගිය සති කීපය තුළ විශේෂයෙන්ම ස්විට්සර්ලන්ත කාර්යාලයේ සේවය කරපු ශ්‍රී ලාංකීය කාන්තාව ගානියා බැනිස්ටර් මහත්මිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන් පවත්වලා වෛද්‍ය පරීක්ෂණ වලට සහභාගී වෙලා එහි වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කළේ යනුව ඊයේ ගානියා බැනිස්ටර් මහත්මියට දැඩි කොන්දේසි මත අප නියම කළා. ඇතින් එයින් පැහැදිලි වෙනවා රජයක් හැට කිසිම ආකාරයකින් අයිතු ආකාරයෙන් කිසිම විදිහක පරේෂණ වලට හෝ අධිකරණ ක්‍රියාමාර්ගයන්ට මැදිහත් වෙන්නේ නැහැ කියන එක අපි සනාථ කළ තිනු ආණ්ඩුවක් හැටියට. රාජනන්ද මැතිතුමාට අප පනතත් අපරාධ නොන්දුවන් සංග්‍රහත් ඇත්තේ අප ලබා දිය හැකි චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ස්වාධීනව කටයුතු කළ අප ලබා දීලා තියෙනවා. ප්‍රතිපත්තිමය තීන්දුවකින් ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමි වී ඇති බවද රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යපා අභිවර්ධන මහතා මෙහිදී තවදුරටත් සඳහන් කළා. අද ගම්බිරිස් රුපියල් 650 700ට ගිහිලා තියෙනවා. කරුංකා රුපියල් 200 ඉඳලා 400ට ගිහිලා තියෙනවා. කරාබු නැටි 800 ඉඳලා 1000 වෙලා තියෙනවා. ගොරකා 80 ඉඳලා 165ට ගිහිලා තියෙනවා. රබර් 215 ඉඳලා 265ට ගිහිලා තියෙනවා. අමුතේ දළු 80 85 ඉඳලා 95 100 දක්වා ගිහිලා තියෙනවා මේ කාලය ඇතුළත. මොකද කසල තේ ගෙන්නෙව්වේ නැහැ. මේවා තමයි රජය ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුවල ජනතාවට තියෙන ප්‍රතිඵලය. මේක ගන්න තමයි අපි උත්සාහ කරේ. එතකොට ඒව තමයි ජනතාවට ලැබිච්ච ප්‍රතිලාභ. උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සියලු දෙනාට ලබන වසර තුලදී උසස් අධ්‍යාපන වරම් ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වන විටත් සැලසුම් කිහිපයක් සකස් කර ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුල තිබෙන භෞතික සම්පත් හා මානව සම්පත් වඩා ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ගැනීම තුළින් මේ වර්ෂයේ ප්‍රතිඵල ලැබපු මේ 181,000කින් බඳව ගන්න සංඛ්‍යාව ඉකුත් වර්ෂයට වඩා 125%කින් වැඩි කරන්නට සැලසුම් සකස් කරලා තිබෙනවා. දැනට අනුමත බලයලත් උපාධි පශ්චාත් උපාධි ප්‍රදානය කිරීමේ ආයතන තියෙනවා. ඒවා පිළිබඳ අඛණ්ඩ අධීක්ෂණයක් කරන විශ්වවිද්‍යාල ආයතන වරලත් චාටර්ඩ් බලයලත් විශ්වවිද්‍යාල ලෙස අනුමත කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා වර්ලත් චාටර්ඩ් යුනිවර්සිටීස් වර්ලත් විශ්වවිද්‍යාල පද්ධතිය ඇති කිරීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙනවා. තුන්වෙනුව විශ්වවිද්‍යාල විද්‍යායතන 300ක් පමණ මේ වර්ෂ 5 කාල පරිච්ඡේදය තුලදී තනා නිම කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඩිප්ලෝමා 6 ඩිප්ලෝමා ප්‍රදානය කිරීම සඳහා විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු යටතේ තියෙන සියලුම ආයතන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට අපි පවර ගන්න බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල විද්‍යායතන මේ වර්ෂයේ තුලදී අපි බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් 100ක් පමණ ආරම්භ කරන්න. සාමාන්‍යයෙන් එක් විශ්වවිද්‍යාල විද්‍යායතනයක 500 බැගින් ඇතුල් කරගත්තොත් එතන 50,000 මේ දරුවන්ගෙන් ඇතුල් කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශ්වවිද්‍යාලයට යන්න බැරුව කණ්ඩායම් දෙකක් එළියේ ඉන්නවා. දැන් අවුරුදු දෙකම අර 30 විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබලා දැන් ඒ කණ්ඩායම් දෙකත් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නට ඕන. 2020 තුලදී කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීම පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරලා තියෙනවා. මීට පෙරත් මහින්ද රාජපක්ෂ යුගයේදී කණ්ඩායම් දෙකක් එකවර බඳවගෙන තිබෙනවා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන වැඩතරණක් ව්‍යාපෘතියක් තිබ්බනේ පසුගිය ආණ්ඩුවේ. ඒක අහෝසිද? ඒක අහෝසි නෙමෙයි. එහෙම එකක් ඇත්තටම මහ පොළොවේ ක්‍රියාත්මක වෙලා නැහැ. ඒකෙන් වෙලා තියෙන්නේ හිතවතුන්ගේ හා ජාවාරම්කරුවන්ගේ අරන් තිබුණ ණය අඩුපුලී ණය බවට පරිවර්තනය කිරීමක් සඳහා තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ විසින් ඒ වැරදි කරපු අයට රජයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අනාගතයේදී සිද්ධ වෙයි.
ප්‍රියානුතරකින් ගුවන් හමුදා සාමාජිකයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වනා. රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළුන් 4 දෙනෙකුයි මෙලෙස අනතුරට ලක්වුනේ. මේ අතර මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේදී බස් රථයක් පෙරලීමෙන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල දුම්මල දෙනිය ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ රිය අනතුරකිනුයි ගුවන් හමුදා සාමාජිකයන් 4 දෙනා මිය ගියේ. ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය කන්ටේනර් රථයක ගැටී තිබෙනවා. මාතලේ ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයකට සහභාගී වී ගුවන් හමුදා සෙබළුන් පිරිස ත්‍රිරෝද රථයෙන් රත්මලාන දක්වා පැමිණෙන අතරතුරයි අනතුර සිදු වුණේ. කන්ටේනර් රථය කොළඹ සිට පොළොන්නරුව දක්වා ධාවනය වෙමින් තිබුණා. අනතුරෙන් මිය ගිය ගුවන් හමුදා සෙබළුන් කාටගස් දිගිලිය, ගල්ගමුව, අම්පාර සහ කොස්ගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් සියලු දෙනාම අවුරුදු 28 40 අතර වයසේ පසු වූවන්. කන්ටේනර් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රට ගොඩනැගීමේ වැඩපිළිවෙලේ සියලු යහපත් දේ සමග තමන් එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කිසිදු අවස්ථාවක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකරන බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ රත්මලාන ප්‍රදේශයේ පැවති රැස්වීමකදී. ජනාධිපතිවරණයේදී තමන්ට සහාය පළ කළ රත්මලාන ජනතාවට ස්තුතිය පළ කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වුණා. දැනට යෝජිත විපක්ෂ නායකවරයා හැටියට කඩාකප්පල්කාරී ක්‍රියාවන් කිසිවක් කරන්නේ නැතුව කරන්න තිබෙන උපරිම කැපකිරීම් ටික ඉෂ්ට සිද්ධ කළා. අපේ මාතෘභූමියේ රැකවරණය උදෙසා අපි කැප වෙනවායි කියමින් සෞභාග්‍ය සම්පන්න ජන ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. රත්මලාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මෙහිදී අදහස් දැක්වුවා. සජිත් මැතිතුමනි, ඔබතුමා තව දින කීපකින් විපක්ෂ නායක වෙනවා. ඇතිවයි වසුවා. ජනතාව විසින් ඔවුන් ප්‍රතික්ෂේප කළ යුතු නැත්නම් මේ පක්ෂේ ගොඩනගන්න නැගිටවන්න බෑ. පසුගිය රජය සංහිඳියාව වෙනුවෙන් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කළද තිබුණු සංහිඳියාවද නැති කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. මාධ්‍යමකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය. ශ්‍රී ලංකා තායි කියලා එකක් ඒකේ නැහැ. එහෙමනම් ජාතික උත්සවයක දෙමළින් ජාතික ගීය ගායනා කිරීම, ශ්‍රී ලංකා තායි යනුවෙන් ජාතික ගීය ගායනා කිරීම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කිරීමක්. මේ වගන්තිය වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර කැමැත්තට අමතරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුයි. එහෙමනම් සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ සීනය වන දෙමළින් ජාතික ගීය ගායනා කරන්න ඕනි නම් කළ යුත්තේ කුමක්ද කියන එක ජනාධිපති නීතිඥයෙක් විදිහට එතුමා දන්නවා. 1977 මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන විට මේ රටේ තිබුණු එකම රාජ්‍ය භාෂාව සිංහල පමණයි. සිංහල සහ දෙමළ අතර අනුනුකූලතාවයක් ඇති වුණොත් එහිදී බලපවතින්නේ සිංහල පිටපතේ තිබෙන පදමාලාවයි. 2015 පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දෙමළින් රාජ්‍ය නිදහසුරුලේදී ජාතික ගීය ගායනා කිරීමෙන් නැති ප්‍රශ්නයක් ඇති කළා පමණක් නොව රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කිරීමක් සිද්ධ වුණා. නැති ප්‍රශ්නයක් ඇති කළේ ඇයි කියලා ඇහුවම කියන්නේ අපි ඒක කරේ සංහිඳියාවේ නාමයෙන් කියලා. මේ අයගේ සංහිඳියා ව්‍යාපෘතිවල අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ තිබුණු සංහිඳියාවත් කෙලවී යෑමයි. හෙටින් නව වසරක් උදාවනවා. ගෙවුණු වසරක මතක සටහන් රැසක් අතීතයට එක් වූ වසරක් ලෙස ඉතිහාසගත වී තිබෙනවා. එහි විශේෂ සිදුවීම් පිළිබඳ යරි හැරි බැලීමක් මේ. මෙම වසර ආරම්භයත් සමග එනම් ජනවාරි මස 5 වනදා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීම සිදු වුණා. කළුගඟ ජලාශය විවෘත කිරීම හා
මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඉදිකළ නව ලක්කල හරිත නගරය විවෘත කෙරුණේ පසුගිය ජනවාරි 8 වනදායි. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක සම අනුග්‍රහකත්වයෙන් ඉදිරිපත් කළ යෝජනාව පසුගිය වසරේ සිදු වූ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා. අපේ රටට එරෙහිව අප විසින්ම එම යෝජනාවට සහය දැක්වීමට එකඟ වූයේ පසුගිය මාර්තු 21 වනදායි. මාර්තු 29 වනදා මෙරට ගීත කලාවට මරු පහරක් එල්ල කරමින් හෙළ සිනමා ගායනයේ රිදී සීනුව ලෙස සැලකූ ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වුණා. පාතාල කල්ලි නායකයෙකු වන කංචිපාණී ඉම්රාන් දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට මාර්තු 30 වනදා අධිකරණය අවසර ලබා දුන්නා. ප්‍රංශයේ හදවත ලෙස සැලකූ ඓතිහාසික නෝත්‍රදාම් දෙව්මැදුර ගිනිගෙන විනාශයට පත්ුනේ 2019 වසරේ අප්‍රේල් 15 වනදායි. මෙරට ඉංජිනේරුවරුන් දෙදෙනෙකු වන තරිතු දයාරත්න හා දුලානි චාමිකා නිර්මාණය කළ රාවණා 1 ගගන චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම ආරම්භ කළේ පසුගිය අප්‍රේල් 18 වනදායි. පසුගිය අප්‍රේල් 21 වනදා අපේ රටට අඳුරුම දිනයක් බවට පත් වුණා. ඒ අන්තවාදී ත්‍රස්තවාදීන් පිරිසක් පාස්කුවිරිදා දිනය වන එදින කතෝලික දේවස්ථාන සංචාරක හෝටල් ඇතුළු ස්ථාන ගණනාවක සිදු කළ බෝම්බ පිපිරවීම හේතුවෙන් එදින පුද්ගලයන් 207කට අධික පිරිසක් ජීවිතය හැරගියා. 450කට වැඩි පිරිසක් එම ප්‍රහාරවලින් තුවන් ලැබුවා. ඩුබායිහිදී අත්අඩංගුවටගත් පාතාල හා මද්‍රව්‍ය නායකයෙකු වන මාකදුරේ මදුෂ් එරටින් පිටුවහල් කිරීමෙන් පසු මෙරටට පැමිණීම එදිනම සිදු වූ අතර ඔහු ගුවන්තොට පොලේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා. සිරගත කළ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස හිමි වූයේ මෙම වසරේ මැයි මස 23 වනදායි. විශේෂ සංචාරයක් සඳහා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජුනි මස 9 වනදා ශ්‍රී ලංකාවට පැමිණියා. පාස්කුවිරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරන මහත්තුරුන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග ලැබුණේ පසුගිය ජූලි 2 වනදායි. ක්‍රිකට් ලෝක කුසලානය තීරණාත්මක තරගයකින් පසු ජය ගැනීමට එංගලන්තයේ සමත් වුණේ පසුගිය ජූලි 14 වනදායි. මෙරට ශාසන ඉතිහාසයට තවත් මතක සටහනක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර හා රාමඤ්ඤ නිකායන් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව පිහිටුවීම පසුගිය අගෝස්තු 16 වනදා සිදු වුණා. ලෝකයේ පෙනහළු ලෙස සැලකෙන බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ ගින්න ආරම්භ වූ දිනය ලෙස ඉතිහාසයට එක් වූයේ මෙම වසරේ අගෝස්තු 21 වනදායි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ශාස්ත්‍රීය හා දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මියගියේ සැප්තැම්බර් 2 වනදායි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී වැඩ ආරම්භ කළ දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ පසුගිය සැප්තැම්බර් 16 වනදා විවෘත කෙරුණා. කළුගඟ ජලාශයේ මංගල දියවර නිකුත් කිරීම හා අඹනව නගරය පසුගිය නොවැම්බර් 7 වනදා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා මධ්‍යස්ථාන 12848කදී ඡන්ද විමසීම පැවැත්වුණේ පසුගිය නොවැම්බර් 16 වනදායි. එහිදී වැඩි ඡන්ද 13,60,000ක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හැකි වුණා. නව ජනාධිපතිවරයා නොවැම්බර් 18 වනදා අනුරාධපුරයේදී තීරුම් දුන්නා. හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන දීමු ජයරත්න මහතාගේ අභාවය සිදු වුණේ පසුගිය නොවැම්බර් 19 වනදායි. 2019 දෙසැම්බර් මාසයේදීද රටට ජයග්‍රහණ රැසක් හිමි වූ අතර පසුගිය 7 වනදා ලෝක විවාහක රූ රැජින ලෙස ශ්‍රී ලංකාවේ කැරොලින් ජුරි කිරුළු පැලදීම ඒ අතර විශේෂ වනවා. රියානතුරකින් තරුණයෙකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත්කිරීමේ සිද්ධිය හේතුවෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අතරංගුවට ගත්තේ පසුගිය 18 වනදායි. මෙම වසරේ අවසන් කාලයේදී සිදු වූ තවත් විශේෂම සිදුවීමක් වූයේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුව මෙහෙවූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අතරංගුවට ගැනීමයි. ඒ සිද්ධියටම මුදල් ලබා දුන් ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් අද අතරංගුවට ගැනුණා. නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ වැඩපැලීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබෙනවා. යුද හමුදාපති ධුරයට අමතරවයි ඔහු එසේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ වැඩපැලීමට මෙසේ පත් කර ඇත්තේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දොරේ හෙබ වූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය අදින් අවසන් වෙනවා. අවධානය ක්‍රීඩාපුවත් වෙත. ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ටන් සඟරාව මෙම දශකයේ ටෙස්ට් සහ පන්දුවාර 20 කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම කණ්ඩායම්වලට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකුද ඇතුළත් වීම විශේෂත්වයක්. මෙම දශකයේ පන්දුවාර 20-20 කණ්ඩායමට ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගද ඇතුළත්. විස්ටන් සඟරාව ඔහුව හඳුන්වා ඇත්තේ 20-20 තරඟ රටාවේ වේගපන්තු රජු ලෙසයි. ඔස්ට්‍රේලියා ක්‍රීඩක අරෝන් ෆින්ච් විස්ටන් සඟරාව විසින් නම් කෙරුණු දශකයේ පන්තුවාර 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වනවා. ග්ලීන් මැක්ස්වෙල් සහ ෂින් වොට්සන් යන ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ද මෙම කණ්ඩායමට ඇතුළත්. ඉන්දිය ක්‍රීඩකයින් වන විරාත් කෝලි සහ ජස්ප්‍රීත් බූම්රාද එහි සාමාජිකයන්. එංගලන්තේ ජොස් බට්ල සහ ඩේවිඩ් විලීද නවසීලන්තේ කොලින් මුන්රෝ ඊට ඇතුළත්. අෆ්ගනිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මොහමඩ් නබී සහ රෂිඩ් කාන් ඊට අයත්. විස්ටන් සඟරාව ප්‍රකාශයට පත් කළ මෙම දශකයේ ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා හිටපු පිතිකරු කුමාර සංගක්කාර ඇතුළත්. නිමාවන දශකයක කාලය තුළ අන්තර්ජාතික එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා වේගපන්තු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමත්ව තිබෙනවා. 2010 වසරේ සිට 2020 වසර දක්වා වන මෙම කාලය තුළදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 248ක්. මෙම කාලය තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්තු යවන්නන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ කඩුලු 177ක් දවාගත් බංග්ලාදේශයේ ශකිබ් අල් හසන්. තුන්වන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 173ක්. මේ අතර ශ්‍රී ලංකාවේ තිසර පෙරේරාද කඩුලු 171ක් දවාගනිමින් මෙම දශකයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පස්වන ස්ථානයේ පසුවනවා. එත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk